मंगावे महत्तेल मुनगे इला महत्तेल गें वेच्च वरदर समावी इला उकटावल बुद्धियान से मत पनिड़क कोई नम्मंगे नवाने ने महत्त्या मंकरपु वरदर अविल्लाम महत्तेल गें समावगान नहीं तु मैं अपने दिन नगे हॉरोस्कोप मैच कर बैठ गया। मम्मा ही मेरे आठ बदादा होंदा ही केला कीवे। एक फेर दी। दिन नगे में होंदा मेला वाई दिलाती इन्हें अंगारू आ जाता। समाविन दिनी फेर दूँ। देंगे एक टक मन में। अपने एंगेजमेंट के पोस्टपोन करा। आप हो हिम्मत करना निपा। आराधना जीवित මන් දන්නේ ඔයාට මේක කරන්න පුළුවන් වේද බැරිද කියලා. මේ වෙනස් උනායි කියලා මේ අසර ළමයි දෙන්නගේ ජීවිත විනාශ වෙන්න දෙන්න එපා. කලබල වෙන්න කිසිම හේතුවක් නැහැනේ. හා මම ඔක්කොම රෙඩි කරලා තියෙනවා. මම ඔක්කොම බලා ගන්නවා. තාත්තේ ඔව්දුව. ඔයා මේකට කැමති වෙන්න. ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැණි. හ්ම්. हेलो हाँ हेलो मैं एक मिनट पड़ा कुरुड़े देने पुलवान द मैं मंग अभिमान कता है रहनी यार आटा सानी पड़े हैं उन तरह में उन्हें ऑफिस के बैठो आगे मुआ के पर्सनल बैठो टा त्यान नुसाई न महान सीन होनी आउ भोगी दस्ती के आटे का महान सुना न तमाई ऐसा पोड़ा कसनी पहनने थी पोड़ा पोड़ा ने मैं सीज़े टो उन्हें मिस्टर मरे पोड़ा कुरुड़ का ताने पुरवाने में का हदीस या क्या काई यार कथा करने बे काम रे ऐंते ही नहीं मिस्टर युवा पोड़ा तीरुंगा नहीं थे मगे हमें वैडक में हीरे वेलाती हैं नहीं ये क्या मम्मी में कथा करने पोड़ा दिन ना गया था मटा उन्हें तो तेरे नो वो आ मिनिसुंगे वैडक आता रे मिनिसुंगे न कुरुलु, अभिमन से कॉल करा। माहिता ने वाटा ऑफिस से न किए ना तो कहे द। ताता दालन ते ने कॉल लगा। एक न दान ने, अब उड़ा कॉल आ दिला बालानु को। कॉल कर कर इन्ना विला वक्त नहीं रहने। मंगानी वाले ऑफिस से हमने उन्हें। मटे तेरे ना। मां ताता बाला करना। वाटे पुलवान ना वाय आना। राज मांगे दीटी का पराकू ना मटे मेरे दवसल हाईये ना विदीन ने वात होंदे ना ऐने एक ने भाई मटे पैकिंग क्लीनिक की आनती है ना दहाई टेप भाई मंटे का उनके क्लीनिक के डर देने आने राज ओया कर दरवे ने पामा या नंग मंदा नो आमटे गुड़ा का दरे कियला एक ने भाई वाम हिम कराने को मांगरे दा बालपु नेकलेस मांगे दी पोड़क दावल वे मटे महानसी नोट मांगे हेमा में गेदरे अनुमाराज मैं मटे महानसी बैन्ना थों देने हैं ने तीन दो गेदरे ना वो ना उटी का तारा के ना मैंने को ये मटकारो तेरे करान
අනේ රාජ් මම මේ විදියට ඉඳගෙන කොහොමද තැන් තැන් වල ඇවිදින්නේ you know my condition හරි දැන් කොහොමද ඔය ගමන යන්නේ එතකොට මහන්සි නැද්ද ඉතින් මාමාව ඇරලවනවනේ මං අභිමන්ට කියලෙන්න ඔයාලා ඇස්සලා ඉන්න ඕකේ නේද රාජ් සර් අහගෙන කෝච් එකට බෙල්ල තිබ්බා මන්නම් කියන්නේ අපි ඕන එකක් වෙන රාජ් සර්ට කියමු කියලා ඔයාට පිස්සුද අනික මතක නැද්ද කුරුළු කිව්ව එක හොඳ වෙලාවක් අහම බල්ලා කියන්නම් කිව්වා කුරුළු නම් එහෙම කිව්වා good morning sir morning Good morning. Good morning. Good morning. Mangik mein tapman sab ham bhi lena. මං ඔයාගෙන් අහන්නේ චන්ද්‍රාදිත්‍යට කෝල් කළාද? ඔව්. ඇයි? මොකටද කෝල් කළේ? මට ඕනේ. තාත්තා කතා කළා. එවන්නේ නෑ කිව්වට පස්සේ ආපහු මොකටද මේ මිනිහට කතා කළේ? එයා මං එනකන් හොප්ස් තියාගෙන ඉන්නේ. මං එතනට ගියේ ජොබ් එකකට. එහෙම කාටවත් ඕනි විදියට මාව නවත්තලා මිනිස්සු අසරණ කරනවට මං කැමති නෑ. සුබද්ද ගැන මොනවද කිව්වේ? මම මොනවා කියන්නේ දෙයා ගැන? මන්දිරා, මන්දිරා ඔයා කරපු ජරා වැඩේ හින්දා ඔයා දන්නවද? චන්ද්‍රදීප්ත සුබද්දට මොනවද කරේ කියලා ඔයා දන්නවද? ආ මොනවද? මොනවද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ. ඔක්කොම මේ එක්ස්පෝර්ට් කරන්න ඕනේ සර්. ඉතින් අපිට එක්ස්පෝර්ට් ඕඩර්ස් 3-4ක් විතර කැන්සල් වුණා. ඒකත් එක තමයි මේ දේ ලොස් එකක් ආවේ. ඉතින් මොනවා කරන්නද? ඊම තමයි ඉතින් වෙලාව හැටියන්නේ. ඉස්කෝඩ්ලු? ඔයා මොනවද මෙහි කරන්නේ? මිස්ටර් රත්නායක මොකද මෙහි කරන්නේ? මම උසාවිනිය වගේ මිස්ටර් අභිමන්ට බාර දෙන්න ආවා. ඒත් ඔයා මොනවද මෙහි කරන්නේ? මාත් මිස්ටර් අභිමන් වහම් වෙන්න ආවේ. කේස් එක මට බාර දුන්නට පස්සේ ඔයා මොකටද මිස්ටර් අභිමන් වමන ගහන්නේ? ඒක තමයි. මේ මිස් කුරුළු. දැන් මොකටද මෙහෙට ආවේ? ඔයා හරි කතාවක් කියන්නේ මිස්ටර් අභිමන්. මං ආවේ ඔයාව හම්බ වෙන්න. ඔයා මගෙන් ලෝන් එක ගන්නකම් කීපාරක් නම් මාව හම්බ වෙන්න ආවද? දැන් ඔයාට මාව මතකත් නැහැ. එහෙම දිවට මගෙන් අහනවා මං ඇයි මෙහාට ආවේ කියලා. මන් නඩුදාලා ලැජ්ජ කරනවා මදිවට. තමත් කතා කරන්නත් එනවද? ආ? මං ඔයාට කාලය දුන්නා හොඳටම ඇති. මං ඔයාට කීසරයන් නම් හොඳින් කිව්වද? දැන් මට තේරෙනවා ඔයාට හොඳින් කියපු දේවල් වැඩක් නැහැ කියලා. මිස් කුරුළු, ඔයා මොකටද කලබල වෙන්නේ? මම ඉන්නවනේ මේ කේස් එක හැන්ඩල් කරන්න. පොඩ්ඩක් ඉන්න මිස්ටර් රත්නායක. මිස්ටර් අභිමන්, මං ඔයාට හොඳින් කියන්නේ මගේ සල්ලි ටික දෙන්න නැත්තම් මං ඇයි? හා? ඇයි? තමනෝ කරන්නේද? හා. ඔව් මෙහෙට ආවේ මේ 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 මට තර්ජය කරලා නැන්නද? ප්ලීස් දැන්ම කතා නවත්ත ගන්න. ඔහොම රන් වල මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. හරි. මං ඕකට විසඳුමක් දෙන්නද? මම මේ කතා කරන්නේ දෙපැත්තම ගැන හිතලා. බෑ. එහෙම කරන්න බෑ. මම ඒකට කොහෙත්ම කැමති නෑ. මිස් කුරුළු, ඔයා දන්නවද? මේක දුරදිග යන ප්‍රශ්නයක්. ඔයා හිතන තරම් මේක ලේසි වෙන්නේ නෑ. ඒකට කමක් නෑ. මට ඕනේ මේ මනුස්සයව උසාවි ගෙනියන්න. මං කැමති නෑ මෙයත් එක්ක කිසිම කම්ප්‍රොමයිස් එකකට එන්න. What? මටත් ඔයත් එක්ක කම්ප්‍රොමයිස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔයා දන්නේ නැතුව මිස්ටර් අභිමන්. ඔයාලු කරදරයක වැටෙන්න යන්නේ. මම බාරගත්ත කිසිම කේස් එකක් පැරදිලා නෑ. මේ මිස්ටර් මේ වාගිල වෙන කවරි බය කරගන්න. ඔය වචන වලට මම බය වෙන්නේ නෑ. එහෙමද? මේ කේස් එක උසාවි ඉඳ බලාගමු. Good luck.
බලවත්තන්නේ ඇත්ත කියන්නේ යන්න මට අමතකෝ මට හදිස්සි මං ගිහිල්ලා විලාතෙක් කතා කරන්න. නැමි ස්කූල් වල ඔයාලා කතා කරලා එන්න මම යන්න. කම නැමි ස්ටර් නායක මං එන්න. බයි ශහනි. මොකක්ද නේද කුරුළුට හැදිලා තියෙන පිස්සුව? ඒක තමයි ශහනි මාත් බැලුවේ. කුරුළු නිකන් හරියට කතා කළේ ආව කාලෙකින් දැකලා නැහැ වගේනේ. ඒකනේ. Thank you so much ශහනි. ඔයාද මා බේරුවා. මේ ඒක නෙමෙයි මේ ඔයාලා තියෙන වැඩක් කරන්න. මෙතන තියෙනවා එන්ගේජ්මන්ට් එකට ඉන්වයිට් කරපු අයගේ ලිස්ට් එක. මේ අයට කෝල් කරලා කියන්න එන්ගේජ්මන්ට් එක තියෙන බදාදා නෙමෙයි අඟහරුවාදා කියලා. ඈ? ඒ මොකද? හරි හරි මම විස්තරේ පස්සේ කියන්නම්කෝ. ඔගොල්ලෝ ලිග්මන්ට් කෝල් කරලා කියන්න මේ අයට. මොකක්ද නේ මේ කතාවේ තේරුම? කොහොමද මේ බදාදාලා තිබ්බ එන්ගේජ්මන්ට් එක අඟහරුවාදට ආවේ? අපිට ඒව වැඩක් නෑ ශයානි. අපිට බාර දීප වැඩේ කරමුකෝ. නීල බබලු. සුබජා. සුබජා. මං අයියට කිව්වා මන්දිරා කරපු කැත වැඩේ. එයා හවසට ආවම කතා කරයි. සුබජාගේ මූණත් වෙනස් වෙලා. කො බලන්න අත. අනේ මේ මිනිහට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි සුබජා ආව අතන දුක් විඳ විඳ ඉන්නේ? මගේතර පිරිමේ කවුරුත් නැද්ද? කවුද දා මට ෆෝන් එකෙන් කුංචනක් දැම්මේ? සුබද්‍රා වෙනද මන්දිර කෝකේ? මන්දිරයිහ? සුබද්‍රා මොනවද අහනවා? මන්දිර මන්දිර ඔයා ආවේ නැහනේ ඔන්න අපි ආවා වාවා කොහොමද හොඳයි අංකල් සුබද්‍ර තමයි කිව්වා ඔයා බලන් දෙන්න ඕනේ කියලා මන් දන්නවා ඔයාට එන්න බැරි වෙච්ච හේතුව මොකක්ද කියලා හැබැයි මෙතනින් පස්සේ ඔයාට බාධා කරන්න කාටවත් බෑ එහෙම බලපෑම් කරන්න බෑ මේ මගේ අයියාගේ දුව අයියා කැමති නෑ දුව ළඟට යනවට සුබතරේ මොකද කියන්නේ දුවව ගන්න පුළුවන්ද අයියාගෙන් අහලා කියන්න ඔව් අයියාගෙන් අහලා කියන්න හැබැයි අයියට කියන්න මම මන්දිරා බල්ලෙන්ට ආවා කියලා අනිත් එක
අයියට කියන්නේ කරදර කරන්න එපා කියලා. මන්දිර ආරෙන්ඩ ඔය දෙන්නම දන්නවනේ මම කියන කාරණා මොකක්ද කියලා. ඔයා හෙට අපේ ගෙදරෙන්ට ඕන එච්චරයි. දුව ගැකමත්තක් නැහැ නේ? නැහැ අංකල්. අංකල්? හරි. වාහනේ දෙන්නකෝ. මම්මක බලාගෙන ඉන්න. යමු සුබතර. තාත්තයි සුබද්‍රව මෙහෙනවත්ත ගන්න හදන කියලා. ඒ වගේම මට තේරෙනවා මගේ අම්මවයි මාවයි එපා වුණේ ඇයි කියලා. මගේ අම්මව ඩිවෝස් කළේ ඇයි කියලා. නංගි මම මොනවද මේ ළමයා මේ කියවන්නේ?